අපි ගිය සතිය දැක්කා විජේදාස රාජපක්ෂ අපේ රටේ අධිකරණ ඇමතුමා කරන ලද විශේෂ ප්‍රකාශනයක් ITN එකේ එතුමා වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉති. එතුමා ඒකේදී කියනවා මේ තින් ජස්ටිස් මිනිස්ටර් ඩොක්ටර් විජේදාස රාජපක්ෂ said he has requested IGP CD Vikramaratne to probe an allegation that certain party involved in the ongoing deliberation of Express Pearl fire compensation received USD 250 million. මේ මොකද්ද විජේදාස රාජපක්ෂ මහත්තයා කියන කතා? එතුමාට කවුද කිව්වලු? එතුමාට කවුද කිව්වලු? මිලියන් 250ක් ඉංගලන්තයේ ගිණුමකට බැර කරලා තියෙනවා මුදල් මේ මේ නැවේ ගනුදෙනුවට මේ ගින්නෙන් වෙච්ච අලාභය තක්සේරු කරන කණ්ඩායමක එක්කෙනෙක් වෙනුවෙන්. එහෙනම් කවුද මේ නැවේ මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන තියෙන්නේ? පළවෙනි එක නීතිපති දෙපාර්තමේන්තුව. දෙක තමයි Environment Potential Authority එක. මරයින් Environment Potential Authority. මේ ආයතන දෙක තමයි මේ පිළිබඳ තක්සේරුව හදන්නේ. එහෙනම් කාටද මේ විජේදාස රාජපක්ෂ කියන මේ රටේ වාණිජ නීතිය හදාරපු අපේ රටේ අධිකරණ ඇමතුමා මේ කියන මිලියන් 250 ගියේ කාටද? එතුමා හැබැයි ඒක කිව්වට එතුමාට කියපු එක්කෙනා කියපු එක හරියටම එතුමා කියන්නේ නැහැ. මට එතුමාට කියපු එක්කෙනා කිව්වේ නම් මේක ඊට සම්බන්ධ පාර්ශවයක ඥාතියෙක්ගේ ගිණුමට ගිහින් තියෙනවා කියලා. එතුමා ඒ ටික නම් කිව්වේ නැහැ. මේ කවුද මේකට සම්බන්ධ වෙච්ච පක්ෂ කීපේ? ඒක තමයි දැන් මේ විජේදාස රාජපක්ෂ මහත්මයා කියන්නේ. ඒ නිසා අපි දන්නවා මුලින්ම මේ සම්බන්ධයෙන් මේ අදාළ කටයුත්ත සම්බන්ධයෙන් ලිපිගොනු කීපයක් පෞගිය කාලේ හුවමාරු වුණා. ඒකේ පළවෙනි ලිපිය තමයි මේ මගේ අතේ තියෙන නීතිපති දෙපාර්තමේන්තුව විසින් යවපු දර්ශනී රහදපුර මැරයින් Environment Protection Authority මේකේට යවපු ලිපිය පිටු 6ක ලිපිය මේකේ මේක කියවුවොත් මාධ්‍යට අවබෝධ වෙනවා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳ මේකෙදි කියනවා ඔවුන් මේකෙදි මිය ගිය කැස්බෑවුන් මිය ගියේද සතුන් මිය ගියේ මේ නැවෙන් පිට වූ රසායනික ද්‍රව්‍ය වලින්ද නැත්නම් තෙල් වර්ග වලින්ද කියලා කියාගන්න බෑ කියලා අපි කවුරු හරි තව එන මූදේ තව නැවක් ගිලුණාද තෙල් නැවක් හැලුණාද කියලා නම් මෙරටේ කවුරුත් දන්නේ නැහැ. මේ ලිපිය කියවුවොත් නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරීම පිළිබඳව ක්‍රියාකලාපය පිළිබඳව යම් අවබෝධයක් ගන්න පුළුවන්. ඒ අතර තව ලිපියක් යවනවා. ඒ තමයි දෙසැම්බර් මාසේ පළවෙනිදා මෙන්න මේ නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජිනීවාවල මානව හිමිකම් කොමිසමේ යවනවා Human Rights Commissionerට පිටපතක් යවනවා ලංකාණ්ඩුවේ ජනාධිපතිතුමාට. ඒකෙදී ඒගොල්ලෝ සඳහන් කරනවා මේ යවන විද්‍යාඥ යවන ලිපියේ මේකේ එක්තරා ආකාරයක කරප්ෂන් එකක් සිද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මේකේ මේ කණ්ඩායමේ අතර වෙලා තියෙනවා ඩොලර් මිලියන් මේක කියනවා. එන්න මෙහෙම ගනුදෙනුවක් කියලා කියන දෙසැම්බර් මාසෙදි කියන. හැබැයි ඒක දැන් විජේදාස රාජපක්ෂ මහත්මයා මේකෙදි දැන් මේ කියන්නේ මොකක්? අපි අවුරු තේරුම් ගන්න ඕනේ මොකක්? දැන් අපේ නීතිපති දෙපාර්තමේන්තුව අපේ රටේ ජනාධිපතිතුමාවත් නොමග යවලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඌ අදාළ නඩුව සිංගප්පූරුවේ කරමු කියලා. සිංගප්පූරුවේ තියෙන්නේ කවුද? මේ නැව අයිති සමාගම සිංගප්පූරු සමාගම. හැබැයි ඔවුන් සිංගප්පූරුවේ බංකොලොත් සමග. එහෙනම් අපිට මේ නැවේ අදාළ අලාභය අය කරගන්න තියෙන්නේ කාගෙන්ද? නැව් සමාගමෙන් නෙමෙයි. අදාළ රක්ෂණ සමාගමෙන්. අදාළ රක්ෂණ සමාගම පිහිටලා තියෙන්නේ ඉංගලන්තේ. PNI ක්ලබ් එක. මේ රක්ෂණ සමාගම තියෙන්නේ ඉංගලන්තේ. එහෙනම් අපි නඩු දාන්න ඕනේ ඉංගලන්තේද එහෙම නැත්නම් ලංකාවේද? අපිට තේරෙන්නේ නැහැ නීතිපති දෙපාර්තමේන්තුව ලංකාවේ මේ නඩුව දාන්නේ නැත්තේ ඇයි කියලා. ඒකේ මට තේරෙන දෙයක් තමයි නීතිපති දෙපාර්තමේන්තුව අපේ අධිකරණ පද්ධතියම හැලු කරලා තියෙනවා. ලංකාවේ මේ නඩුව නොදම. ලංකාවේ මේ නඩුව දාන්නේ නැහැ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ
පැහැදිලිමක් නැද්ද? එහෙම නැත්නම් ඒගොල්ලෝ හිතනවාද ලංකාවේ අධිකරණයට මේක අහන්න? නමුත් ලංකා අධිකරණය මේක අහලා තීන්දුවක් දෙන්න පුළුවන් මේ ඉංගලන්තයේ සමාගමට විරුද්ධව. නමුත් අද නීතිපති දෙපාර්තමේන්තුවේ ජනාධිපතිතුමාවත් නොමග යවලා තියෙනවා මේ නඩුව සිංගප්පූරුවේදී දාමු කියලා. ඒ නිසා මේක නඩුව කට්ටියන් නඩුව දැම්මත් දිනුම් කට්ටියන් මේ නඩුව පෙරදුනක් දිනුම් කට්ටියන් මේ නඩුව කල් දැම්මත් දිනුම්. ඉතින් මේ தත්ත්වය තමයි මේ තුල තියෙන්නේ. ඒ නිසා අපි කවුරුත් දන්නවා මේ විවිධ දේවල් තියෙනවා. ඒ අතර තමුන්නාසල දන්නවා පාර්ලිමේන්තුවේදී ඕවර්සයිට් කමිටි එකේදී විශේෂයෙන්ම අපේ අජිත් මාන්නම් පෙරුම් මැතුමාගේ කමිටියේදී ඕගොල්ලෝ දකින් නැති මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්මිය කියනවා දැනට අලාභයේ තක්සේරු කරලා තියෙනවා ඩොලර් බිලියන් 6.4ක් දක්වා. නමුත් අපිට මේ නැව බලන්න යන්න දුන්නේ නැහැ. මේ නැව බලන්න අපිට යන්න දුන්නේ නැහැ. කවුද දුන්නේ නැත්තේ? නැව බලන්න මේ අය අවසර ඉල්ලනකොට මේ සල්වේජ් කරන්න. එහෙම නැත්නම් නැව ඇදගෙන යන්න. බාරල් දීලා තිබ්බ විදේශ සමාගම නැවට විවිධ ක්‍රම තාක්ෂණ ක්‍රම උපයෝග කරලා තියෙන නිසා මේ ප්‍රදේශයට යන්න දුන්නේ නැහැ. ඇය කියන පරිදි ඒ තක්සේරුවත් හරියට කළා නම් ඩොලර් බිලියන් අපිට 10ක් අය කරගන්න තිබ්බා. අද අපි IMF එක පස්සේ යන්නේ ඩොලර් බිලියන් 2.7ක් ඉල්ලලා. රටේ සමස්ත ණය දේශීය වෙළඳපොළ ණය 100% ජල දේශීය නිෂ්පාදනය 133 ඉඳන් 14 දක්වා අඩු කරන්න කියලා කොන්දේසි මේ ඔක්කොම යටත් වෙලා ලංකා බැංකුව මහජන බැංකුව පෞද්ගලීකරණය කරන්න කැමති වෙලා ඈ මේ එතකොට අපේ ණය අඩු කරන්න කිව්වහම EPF ETF එක ගත්ත රාජ්‍ය ණය වලට ප්‍රශ්නයක් මතුවලා මේ ඔක්කොම තීද්දි අපි ඩොලර් බිලියන් 10ක් ගන්න තියෙන මේ අලාභය අය කරගන්න දෙබිඩි පිළිවෙතක් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන්නේ ඇයි කියන ප්‍රශ්නය අද මේ රටටම දැනලා තියෙනවා. එහෙම තියෙන මොහොතක තමයි අපේ අධිකරණ ඇමතුමා කියන්නේ මිලියන් 250ක් ඉංගලන්තේ ගිණුමකට බැර වෙලා තියෙනවා කියලා. මම පුදුමයටපත් වෙනවා ඉංගලන්තේ ගිණුමකට එච්චර මුදලක් ගියේ කොහොමද කියලා. නමුත් එතුමා කිව්වා නම් ඒකේ වාගකීම එතුමා බාර ගන්නවා. එතුමට යාළුවෙක් කිව්වා ඒකේ සත්‍ය අසත්‍යාවේ මන් දන්නේ නැහැ කියලා කියන්න බෑ. දැන් රටම බලන් ඉන්නවා විජේදාස රාජපක්ෂ අපේ රටේ අධිකරණ ඇමතුමා මේක CID එකත් එක්ක හොයනවද? එහෙම නැත්නම් කවුද හොයන්නේ වැඩක් නැහැ. රටට එහෙලි කළ යුතුයි මේ ඩොලර් මිලියන් 250 අල්ලස් ගත්ත මේ අලාභයට සම්බන්ධ කටයුතු කරපු පුද්ගලයා කවුද කියන එක. ඒ නිසා මේ මොහොත වෙනකොට මේ රටට ලැබින්න තිබුණු ලොකුම මුදල අත්පත් කර ගැනීම සඳහා යන මේදී මට එකක් කියන්න පුළුවන්. මේ කොහේ ලංකාවෙන් පිට අධිකරණයක නඩුවක් දැම්මොත් ඔබට බලා ගන්න පුළුවන් ඒ කවදා හරි දවසක දිනන්නේ අපි නෙමෙයි කියන එක එදාට ඔප්පු වෙයි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.